Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ඔබතුමා දැන් හදිසිය නැතිවරණයක් ආවොත් ඔබතුමාලාගේ සභාවේ සූදානන්ද නැතිවරණේ තරම් කරන්නේ නැහැ. නෑ තාම නෑ. ඒතකොට කාගේ සමග තරම් කරන්න බලාපොරොත්තුද? දැන්ට අපිට එහෙම තීන්දුවක් ගන්න බෑ. අපි දැන්ට ඩලස් ගේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු. සම්දානගත වෙන්නද? ඔව්. ඒගොල්ලත් එක්ක එකතු වෙලා ඡන්දේ ඉන්න. ඒ කියන්නේ විපක්ෂයත් එක්ක අනාගතේ එකව වෙනවා කියන කාරණාව. ප්‍රධාන විපක්ෂේ. හවුද ප්‍රධාන? සජවිත් එක්ක? නෑ නෑ. ඩලස් ලයික්. ඩලස් වගේ කණ්ඩායම්. ඒගොල්ලෝ අපේ පොහොට්ටුවේ හිටපු කට්ටියනේ අපි වගේ. අපි ඔබතුමාලට ලොකු අභියෝගයක් තියෙනවා. කුමාර වෙල්ගම් මහතාත් ඉන්නවා දැන්. තාවුරු පක්ෂයේදී. ඡන්දිකා මැතිණියත් ඉන්නවා. කුමාර වෙල්ගම් මහත්තයත් එක්ක නේද? පුළුවන් නේද ජයග්‍රහණය කරන්න? අපි තරගයට ගියාට පස්සේ පෙනේ ඉන්නේ. කොහමද යන්නේ කියලා තරගේ තරගයට සූදානම් වෙන්නේ නැති ඒක අපි කරගෙන යනවා. ඇත්තටම දැන් ඉතින් මේ නීතියට අනුව මැතිවරණ ආවට මේ රටේ පොදු ජනතාවට නම් දැන් මේ තමන්ගේ ජීවනෝපාය අරගලයට කොටු වෙලා ඉන්නේ. මම හිතන්නේ මේ වෙලාවේ තියෙන මැතිවරණයකට මහා ආශ්වාදයෙන් සමාජය දායක වෙයි කියලා. ඒක දිහා වුණත් බොහොම පිළිකුලෙන් බලන්නේ ඉඩ තියෙනවා බහුතර සමාජය. හැකිද මේ කල් දමා ගන්න? අවශ්‍ය නම් අලුතෙන් නීතියක් ගේන්න තියෙයි පාර්ලිමේන්තුවට. මම මේක යෝජනා කරනවා නෙවෙයි. ආනි හතර කැඳ හැලීම වගේ නේද? हतद दाहतरद किल तमें होयांट थी।